ආයුබෝවන් සැමට කලින් හරිදේ හරියටම කියන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා. ප්‍රථමයෙන් අවධානය දවස උණුසුම් කළ පුවත් සිරස් තල වෙත. මනුෂ්‍ය නාණයක්කාර නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වේ. මනුෂ්‍යගේ පිල්මාරුවට හේතුව රංජිත් සොයිසා කියයි. මාධ්‍ය හැසිරීම පිළිබඳ රංගේ බණ්ඩාර කනස්සල්ලෙන්. හින්දු භක්තිකයින් දීපාවලී උත්සවය බැතියෙන් සමරයි. ඉදිරියටත් තද වැසි කාලගුණයෙන් අනතුරු ඇඟවීම්. දැන් දේශීය පුවත්. ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන දීපාවලී උත්සවය අදට යෙදී තිබෙනවා. මේ අතර විශේෂ දීපාවලී සමරමු උත්සවයක් ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්තුණා. අදට එදී ඇති දීපාවලී උත්සව වෙනුවෙන් රටවටා ජනතාව ආගමික වතාවත් වලට මුළුතැන දෙමින් අති උත්කර්ෂවත් අන්තිමෙන් දීපාවලී උත්සවයේ සමරනු ලැබුවා. දීපාවලී උත්සවයේ වතුකරේ ප්‍රධාන ආගමික උත්සවය හැඩන් ශ්‍රී මාණික පිල්වෑර් හින්දු කෝවිලේ දී පැවැත්වුණා. දීපාවලී ප්‍රධාන ආගමික පූජාවට වතුකරේ හින්දු භක්තිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියා. මෙතර බම්බලපිටිය කදුරේෂන් කෝවිලේද අදිරිදී ඇති දීපාවලී උත්සව වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්වුණා. එම ආගමික වතාවත් සඳහාද විශාල පිරිසක් සහභාගී වුණා. මෙතර ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී විශේෂ දීපාවලී සමරම උත්සවයක් පැවැත්වුණා. ලොවපුර හින්දු බැතිමතුන් උත්සව ශ්‍රවයෙන් සමරන දීපාවලි උත්සවය නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම සැමරුම් උත්සවය සංවිධාන කර තිබුණා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ රට තුළ ස්ථිර සාමය සහ සංහිඳය ගොඩනැගීම වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවයි. සංස්කෘතිකාංග රසිකයින්ද මෙම සැමරුම් උත්සවය වර්ණවත් වූ අතර ජනාධිපතිවරයා මෙහිදී සියලු හින්දු බැතිමතුන් වෙත සිය සුභාශිංසනද පිළිගැන්නුවා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායකාර සම්බන්ධයෙන් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර රිජිනල් කුරේ, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහතුරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහ තානාපතිවරුන් ඇතුළු ආරාධිත පිරිසක්ද හින්දු බැතිමතුන් විශාල පිරිසක් ද එක්ව සිටියා. අදට යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සුභ පැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කළා. එම නිවේදනයට අනුව ආධ්‍යාත්මික ශික්ෂණය, ප්‍රඥාව බඳු ගුණාංග මිනිස් සිස්සතන් තුළ ඇතිවීමට නම් අවිද්‍යාව අන්ධකාරය පහ විය යුතුයි. පහණින් නැගෙන ආලෝකයෙන් අයහපත නැමැති අඳුරදුර වී යහපත නැමැති ආලෝකයේ පැතිරෙන්නාසේ ස්වකීය ජීවිතයද ආලෝකවත් වේවා යන්න දීපාවලියේ අරුතයි. නපුර දුරලන දීපාවලී උත්සවය සතුටින් මෙන්ම අර්ථාන්විතව සමරමින් ආදරය සහ යහපත් ගුණාන් ගැන වගා කර ගැනීමට උත්සුක වන මෙරට මෙන්ම ලොව පුරා වෙසෙන සියලු හින්දු බැතිමතුන්ට ජනාධිපතිවරයාගේ සුභ පැතුම් පිරිනමන බව එම නිවේදනයේ සඳහන්. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද දීපාවලී උත්සවය නිමිත්තෙන් සුභ පැතුම් එක්කර සිටියා. හින්දු සම්ප්‍රදායට අනුව දීපාවලී උත්සවෙන් සැමරෙන්නේ කෘෂ්ණා දෙවියන් නරකාසුර නැමැති අසුරය පරාජය කොට ලෝකයට ආලෝකයත් ආශිර්වාදයත් ගෙනෙමයි. මෙම උත්කර්ෂවත් දිනෙන් සංකේතවත් වන්නේ අඳුර පරාජය කරමින් ආලෝකයත්, අසත්‍ය පරාජය කරමින් සත්‍යයත්, නොදැනුවත්කම පරාජය කරමින් දැනුවත්කමත් ජයග්‍රහණය කිරීමයි. මේ ප්‍රීතිමත් අවස්ථාවේදී ශ්‍රී ලංකාවාසී සියලුම හින්දු භක්තිකයන් වෙත අග්‍රාමාත්‍යවරයාගේ උණුසුම් සුභාශිංසන පිරිනමන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද දීපාවලී උත්සවය නිමිත්තෙන් සිය සුභ පැතුම් එක් කර සිටියා. ජාතිය, ආගම, පක්ෂපාට ආදී සාධක මුල් කරගෙනමින් මානව වර්ගයා බෙහෙද බින්න කරවන නපුරේ බලවේග මුළුමහත් සමාජයේ අන්ධකාරයට හෙළමින් පවතී. සියලු බෙහෙද දුරලා මනුෂ්‍යත්වයට මුල් තැන දෙමින් සාමීන් සමගියෙන් ජීවත් වන්නට ප්‍රඥාවේ පහන් දැල්වා ගත යුත්තේ බැවිනි. ඒ සඳහා දීපාවලී උත්සවයේ ආදර්ශයේ මාවතක් අදිෂ්ඨානය අත්වැල කරගත හැකි බව සිහිපත් කරමින් දීපාවලී සමරන සැමට හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සුභාශිංසන පිරිනමන බව රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 51 වන සමරමු උත්සවය තංගල්ල නගරයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු කතානායකවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මහතාගේ 51 වන ගුණ සමරුව අද තංගල නගර මැදයේදී සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී තංගල නගර ඉදිකර ඇති ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිද්ධ වුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියා. ස්ත්‍රියගේ පොලිස් පතිතුමා ප්‍රධාන පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරී අපිට දක්වන ලද සහයෝගය තම කෘතවේදී මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. මේ අතර පසුගියදා නාදුරුණතුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ හක්මන ප්‍රාදේශ සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී එල්.එච්. ශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක් වුණා. හක්මන නරවල්පිටිය උතුර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණි අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය එම පවුලේ ඥාතීන් වෙත පළ කරනු ලැබුවා. නව රජයේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුණු දුන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කළ මනුෂ්‍ය නානායක්කාර මහතා සිය දුරෙන් ඉල්ලා සිටි තිබෙනවා. කම්කරු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා පවසනවා. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපියද මේ වන විට ජනාධිපතිවරයා වෙත බාර දුන් බව සඳහන් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා තම නිල ෆේස්බුක් ගිණුමෙහි වීඩියෝ පටයක් මගින් මේ පිළිබඳව සඳහන් කර තිබුණා. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන මනුෂ්‍යෙක් විදියට ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන කටයුත්ත කෙනෙක් විදියට ප්‍රජාතන්ත්‍ර විරෝධීව මේ සිද්ධ වෙන ක්‍රියාවට විරුද්ධව මම මගේ මට ලබා දීපු අමාත්‍ය ධුරයෙන් මම ඉල්ලාසනවා වගේම එක දවසේ ඉඳලා මේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කිරීම වෙනුවෙන් මට කරන්න පුළුවන් සටන දියත් කරන්න මම සූදානම් කියන එක මම ප්‍රකාශ කරනවා. පසුගිය පළමුවනදා ජනාධිපතිවරයා ඉදිරියේ කම්කරු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ මනුෂ්‍ය නානායක්කාර මහතා දිවුරුම් දුන්නා. මේ අතර අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදීද එක්සත් ජාතික පෙරමුණ විසින් මේ පිළිබඳව සඳහන් කළ අතර මනුෂ්‍ය නානායක්කාර මහතා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ දර්ශනද මාධ්‍ය වෙත යොමු කර තිබුණා. දිවුරුම් දීලා ඉන්නවා විදේශ රැකියා සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයාට. එතුමාගේ ඉල්ලා අස්වීම ලිපිය මේ වෙනකොට ජනාධිපතිවරයාට බාර දීලා අමාත්‍යංශයේ ලේකම්වරයාටත් බාර දීලා එතුමාගේ ආරක්ෂාව සඳහා එතුමා මෙතනට නොපෙනෙත් එතුමාගේ වීඩියෝ එතුමා කරන ප්‍රකාශය සියලු දේ ඔබතුමාලට අපි ලබා දෙන්නට සූදානම් වෙනවා. අග්‍රාමාත්‍යවරයාවත් මුණ ගැහුණා. ඒ වීඩියෝවත් ඔබතුමාලට පෙන්වන්න. එතකොට ඔබතුමාලට සැකයක් තියෙනවා. මොකද අග්‍රාමාත්‍යවරයාගේ අතේ තියෙන පිරිත් නූල් ටිකත් හොඳට බලාගන්න. ඒක තවම තියෙනවා මේ වෙලාවෙත් දාගෙන. ඊයේ රාත්‍රී 8 වන විට පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව ස්වාධීනව සිට ආණ්ඩුවට සහය ලබා දෙන පූජ්‍ය අතුරුලියේ රත්නහිමියන්ද ඇතුළත්ව ආසන 105ක් හිමිව තිබූ අතර එක්සත් ජාතික පෙරමුණට ආසන 97ක් හිමිව තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා එක්සත් ජාතික පෙරමුණට සහය පළ කිරීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 104 දක්වා පහත බැස තිබෙනවා. මේ වන විට නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු පත්ව ඇති අතර රාජ්‍ය අමාත්‍යවරුන් 9
දිනක් නියෝජ්‍ය අමාත්‍යවරුන් 8 දිනකෝ පත්ව ඇති අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තවත් කැබිනට් අමාත්‍යවරු 13 දිනකෝ සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 23 දිනකෝ පත්කිරීම සඳහා අවස්ථාව පවතිනවා. ලබන 14 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගන්නා පක්ෂය පිළිබඳව තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. ඉදිරිපැය කිහිපය ඇතුළතදී පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට තම පාර්ශ්වයට හැකියාවක් පවතින බවට විශ්වාසයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය මනුෂ්‍ය නානායකර මහතාගේ පිල්මාරුව සම්බන්ධයෙන්ද අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ පව සඳහන් කළා. අද පිල්මාරු කරනු ලැබූ මනුෂ්‍ය නානායකර මන්ත්‍රීතුමා එක්සත් ජාතිපක්ෂෙන් දේශපාලනය ආරම්භ කරලා එක්සත් ජාතිපක්ෂයත් සමග ඉඳලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පසුගිය කාලවකවානුවේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට සම්බන්ධ වුණා. ඉන් අනතුරුව නැවතත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ශ්වයට සම්බන්ධ වුණා. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා සිදුවෙච්ච ඒ වෙනසේදී ඔහු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ළඟට සම්බන්ධ වෙන්න ගිය අතරේ එවකට හිටපු අගමැතිතුමා විසින් ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉන් අනතුරුව නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙතර ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂ ඇමතිදුරයක් රැගෙන කටයුතු කරලා ආපහු සැරයක් ඒ පිළ අතහැරලා ඇවිල්ලා ආයසරයක් එතන සම්බන්ධ වුණා. නිසා මොහුගේ දේශපාලන ඉතිහාසයේ දෙස විමසිල්ලෙන් බලන ඕන කරන පේනවා. තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් දේශපාලන කටයුතු මෙහෙවපු කෙනෙක් හැටියට මේවන විට ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලියවිල්ලකට අත්සන් තබලා සිය පවුලත් සමගම සිංගප්පූරුවේ තරුපහේ හෝටලයක තා සුවපහසුව විවේකීව ගත කරනවා. දැන් චෝදනාවක් තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා පැත්තට එන උදවියට සල්ලි දීලා ගන්නවායි කියන්නේ. මේ පැත්තේ හිටපුවා එහා පැත්තට ගිහිල්ලා තියෙන්නේ තවත් මොනවා හරි විවිධ සන්තෝෂම් ලබා දීම නිසායි කියලා අපි විශ්වාස කරනවා. අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම විදේශ සංචාර නිවාඩු සංවිධානය කරන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. මේ වන විට මනුෂ්‍ය නානායකර මහත්මයා පත් වෙලා තියෙන தත්ත්වය පිළිබඳ අපි කනගාටු වෙනා වගේම හැබැයි ඉදිරිදී ඕනනම් ඒ තියෙන වෙනස් වීමේ හැකියාවකුත් තිබෙනවා. ඉදිරි පැය කිහිපයේ ඇතුළත අපිට බරපතල විශ්වාසයක් තියෙනවා බහුතරය අපි වෙතට පැමිණීමත් ප්‍රකාශ කිරීමත් දෙකම කළ හැකිව තිබෙනවා. කිසි සැකක් බියක් අවිශ්වාසයක් නැහැ. ජනාධිපතිතුමා විසින් නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව කැඳවන ඕනෑම මොහොතක මහින්ද රාජපක්ෂ නව අගමැතිතුමාට බහුතරය ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා වගේ මේ සඳහා ශක්තිය අපට තිබෙනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර පවතින සාකච්ඡා පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා බලනකොට ඒ පිළිබඳව පුදුමී යුතු දෙයක් නැහැ. විපක්ෂ නායක සම්බන්ධන් මහත්මයාත් සමග සාකච්ඡා කරනවා. ඔවුන් ප්‍රකාශ කරනවා අපි පවතින ආණ්ඩුවට සහ අගමැතිවරයාට එරෙහිව තමන් පෙනී සිටිනවා කියලා. ඒ සම්බන්ධව ඒ තරම්ම ලොකුවට තැකීමක් හෝ ලොකු අවධානයක් යොමු කළ දෙයක් නෙවෙයි. ඒක ඔවුන්ගේ දේශපාලන භූමිකාව. ද්‍රවිඩ ජාතික සන්ධානයේ සමහර කණ්ඩායම් සහ මන්ත්‍රීවරුන් ටික දෙනෙක් සහ ජනතා විමුක්තිනේ මන්ත්‍රීවරුන් 6 දෙනාගේ ඒකරාශී වීම ඒ තරම් බරපතල බලපෑමක් ඇතුන් දෙයක් කියලා අපි සලකන්නේ නැහැ. මොකද පාර්මිතිය අවශ්‍ය අවස්ථාවේදී බහුතරය පෙන්වීමේ හැකියාව අපට තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ හා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ අතර මන්ත්‍රීවරයා මාධ්‍ය වාර්තාකරණය පිළිබඳවද මෙහිදී අදහස් පළ කළා. පහුගිය 26 වෙනිදා ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ගයත් ඒ වගේම පත් කරපු අගමැතිවරයාත් අමාත්‍ය මණ්ඩලයත් නීත්‍යානුකූල නැහැ. එහෙනම් නීත්‍යානුකූල නැති අමාත්‍ය මණ්ඩලයකට අගමැතිවරයෙකු දෙන නියෝග ක්‍රියාත්මක කිරීම රජයේ නිලධාරීන් නොකළ යුතු කාරණයක්. ඒ නිසා මම ඉතාමත්ම ආදරෙන් පොලිස්පතිතුමාටත් මාත්‍ය දෙන කාලාන්තරයක් වැඩ කරපු නිසා එතනින් පන්නරේ ලබාගෙන මගේ ජීවිතයේ මේ දේශපාලන ජීවිතයේ ජයග්‍රහී විදිහට යන පුද්ගලෙක් වශයෙන් එතන ගරුත්වය තියන්න ඕන නිසා මම කියන්නේ අමාරු වැටෙන්න එපා. වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න එපා. 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන තෙක් දීලා තිබුණ ආරක්ෂාවයි අරගෙන තිබුණ ක්‍රියාමාර්ගයයි එසේම ගෙනියන්න. එසේ නොමැතිනම් අපහසුතාවයට පත් වෙන්නේ ඔබ. දැන් මම ඒ දාපු ඒවත් මේ සියල්ලට ඉහලින් සියල්ල දකමින් ඉන්න කට්ටිය පැත්ත ගියත් ඇත්ත කියන කට්ටිය සත්‍ය මුද්‍රාව ඔය එකක පෙන්වන්නේ සියතයි ස්වර්ණවාහිනියයි TNL එකයි විතරයි පෙන්වන්නේ. සිරස 24ක් ගත වුණාට පස්සේ පෙන්වන්න කටයුතු කරා. 24ක් පහ වුණා කියලා හරි පෙන්වපු පිළිබඳව සිරසලත් මම ස්තුතිවන්ත වෙනවා.
එතකොට අනිත් නාලිකාව ඔය පැත ගියත් ඇත්ත කියනවා සියල්ලට ඉහලින් ඉන්නවා කියලා සියල්ල දකිමින් ඉන්නවා කියනවා ඔය වගේ කියනවා පත්‍රවල හෙඩින් එක අල් ජසීරේ එකේ කිමද ඔය තමයි ලංකාවේ කට්ටිය ලංකාවේ මාධ්‍ය සමහර ඒවා පෙන්වන්නේ නැතුව නමුත් විදේශ මාධ්‍ය මේක පැල්වැඳගෙන පෙන්වනවා මුළු ලෝකෙම දන්නවා එක පැය තුනක් යනකොට 50 ලක්ෂයක් බලලා ඉවරයි හැබැයි මේ අර මාධ්‍ය දෙක තුනකට මේක පෙන්න ගන්න බැරුව ගියා ඔබතුමාට නැවතත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ගන්න කියලා ජනාධිපතිවරයා ආරාධනා කරයි මෙයතර අරලියගහ මන්දිරේ ස්ථාපිත කර ඇති පිරිත් මණ්ඩපයට පැමිණ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ආශිර්වාද ලබා ගත්තා. මෙයතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පොලිස් මූලස්ථානය වෙත පැමිණියා. අද දහවල් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පොලිස් මූලස්ථානය වෙත පැමිණියේ විශේෂ ලිපියක් බහර දීම සඳහායි. මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ ලිපියක් බහර දීම සඳහා මෙලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද පොලිස් මූලස්ථානය වෙත පැමිණ සිටියා. එම ලිපිය පොලිස් මූලස්ථානයට බහර දීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. රංජිත් මද්දුම්බණ්ඩාර මෙතුමාගේ ලිපිය පොලිස්පත්තුමාට ඉදිරිපත් කිරීමට දයාගමුගේ මෙතුමාගේ ලිම් ලිපියකුත් පොලිස්පත්තුමාට බාර දෙන්නේ. ඒ වගේම මම නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට පොලිස් මූලස්ථානයේ සොසල දාරින් හම්බෙන්නත් එක්ක ආවේ. හැබැයි කනගාටු වෙනවා අද වගකීවතු විශේෂ නිලධාරීන් කවුරුත් ඉන්නේ නැහැ. මොකද නිමාඩු දවසක් කියලා පොලිසිය එහෙම කටයුතු කරන්න බෑ. පොලිසිය කියන්නේ පැවිසි 4ක් වැඩ කරන ආයතනයක්. ඒක නිසාත් අපේ මගේ අමාත්‍යතුමාගේ ලිපිය පොලිස්පත්තුමාට බාර දීලා ඔහුට දුරකථනයෙන් අමතලා බාර දුන්න බවත් මතක් කරා. අමාත්‍යතුමාත් මතක් කරා. එතන වගකීවතු නිලධාරීන් නොහිටියත් පරීක්ෂකවරයෙක් ලිපිය බාරගත්තා. ඊටමත් උනරකොට මේක තමයි පොලිස් මූලස්ථානය. මේ රටේ හදවත. ආරක්ෂාවේ හදවත. දැන් අපි මෙතෙන්ට ගියාම මෙතන ඔෆිස් එකම වහ. ඔෆිස් එක කතා කරන මිනිස්සෙක් නැහැ. එක මේක සාජන් මහත්තයා ඉන්නේ. උරට අරන් ගිහලා අපි ගල ලිෆ්ට් එකේ වාඩි කරන හදනවා. තව තැනක වාඩි කරන හදනවා. අවසානයේ පොලිස්පත්තුමාට කතා කරලා එයා ගෙදර රෙස් කරනවා. මෙතන ඉන්නේ සිවිල් ඇඳගත්තු SI මහත්තෙක් විතරයි. උන රටේ නීතිය. මම පොලිස්පත්තුමාට දුරකථනයෙන් කතා කරා. පොලිස්පත්තුමා එතකොට කිව්වා SI කෙනෙක්ගේ නමක් කියලා එයාට මේ ලිපිය බාර දෙන්න කියලා. නමුත් ඒ SI මහත්මයා ඇඳගෙන ඉන්නේ ඩිනින් කලිසමකුයි නිකන් නිල් පාට ටී-ෂර්ට් එක. එතකොට මට එවැනි කිසිම වගකීමක් නැති අඩුගානේ පොලිස් නිලධාරියෙක් හිටියවත් ඉන්න කෙනෙක්ට හැරෙන්න මට දෙන්න බැහැයි කියලා පස්සේ මම එතනට ආපු පොලිස් නිල ඇඳුම ඇඳගෙන හිටපු නිලධාරියෙක්ට තමයි මම මේ ලියුම බාර දුන්නේ. මහජනතාවට සේවය කිරීමට නම් බලයේ සිටිය යුතු බව අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පවසනවා. අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ගණ්ඩ පාර්ලිමේන්තුවේ වැඩිහිටි මොන කතා කරන්නේ කියලා බලන්න. අන්සත් ගණ්ඩ අන්සත් එක බලන්න. පඩි ඉල්ලුව නැද්ද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැද්ද ප්‍රශ්න කරන්නේ නැද්ද කියලා බලන්න. එහම අන්සාරේ නැත්තම අස්සල යන්න. මේ ඉල්ලීම කරා අපි වේදනාවයි. අපි සල්ලි පගවලට යන මිනිස්සු නෙවෙයි. අපිට වේදනාවයි. එතකොට රුපියල් 1000ක් දෙන්න කියලා කල්පනා කරලා බලනකොට කතා කළා මං කිව්වා කතා කළා කියන්න. පතුකර ජනතාව කවදාවත් ආවුදුස්සලන. කවදාවත් ඊළඟ ඊළඟ නැහැ. පතුකර ජනතාව වැඩ කරලා තියෙනවා. අවුරුදු 200ක් પરම්පරාව අයත් මේ රටේ ආර්ථික ශක්තිවත් කරන්න වැස්ස කියලා බැලුවන, අවුව කියලා බැලුවන, කුණ්ඩලු කකා, දලු කඩ කඩ මෙයා කරා. යාළගේ වේදනාව වෙනයි. අපේ ප්‍රශ්නේ වෙනයි. උතුර නගර ප්‍රශ්නේ වෙනයි. ඉතින් මේ ඔක්කොම දෙන්න බලය තියන්න ඕනේ. බලය තිබ්බොත් තමයි රජයේ හිටියොත් තමයි කරන්න පුළුවන්. අවුරුදු 3මාරක් මං කාලකණි වුණා. අවුරුදු 3මාරක් මේ ආණ්ඩුවේ ජොබ් දෙන්න බැරි වුණා. වැල් ටික් කරගන්න බැරි වුණා. කතා නම් තිබුණා. ඔක්කොට කොලේ ලිනවා. ගම්පර්ලිය, ඒපර්ලිය, මේපර්ලිය, මේක කියලා කච්චරේ දීලා දියා පිරලා තියෙනවා. කිසිදයක් කරන්න බැරි වුණා. ලියුම ගාගෙන යනකොට එමෙතලා දුවනවා ෆයිල් එක දැක්කම පස්සේ. ලක්ෂ 54 දක් ඡන්ද ගත්තේ. ඒ අම්මලා පුරුදු වෙන්නේ මොකද? අඩේ වඩුවේ සුරේෂ් 2004 අපි ඡන්ද දුන්නා. ලොකු පුතාට ජොබ් දුන්නා. ඊට ඊටපස්සේ ඡන්ද දුන්නා. ඌව පළාතේ ඉඳලා අධ්‍යාපන ජොබ් දුන්නා. තුන්වෙනි ළමයට ජොබ් දෙයි කියලා ඉතල තමයි ඡන්ද දුන්නේ. අපේ අවශ්‍යතාව අපේ ප්‍රශ්නේ වෙනයි. අපිට බලයක් අවශ්‍යලා තියෙනවා. ඒ බලය අරගලයක් වෙන වෙලාවෙදී අවස්ථාවයි තමයි ලැබෙන්නේ. මේ අතර වතුකම්කරු ගැටලුව සම්බන්ධයෙන් එළඹි ඇති තීරණ පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. වර්තමාන කර අග්‍රාමාත්‍යතුමාට මේ විස්තර ඔක්කොම පැහැදිලි කරා. ඒ කරු අග්‍රාමාත්‍යතුමා කමිටියක් අදෙම වර්තාවක් කියලා තිනවා. ඒ වැඩ පිළිවෙල කරන්න අධිකාර ජනත්වත් එක්ක සාකච්ඡා කළා. amount එක තවම ෆික්ස්ඩ් නමුත් තිබ්බට වඩා ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. සාකච්ඡාව සාර්ථකයි. දවස් දෙක තුනේ ඇතුළතදී මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා වෘත්තීය සමිතියත් වේවිල් කර්මන්ත අමාත්‍යාංශ අපිත් ආම්පුත් සංගමය කැඳවලා අයත් එක්ක සාකච්ඡා කරලා මේ සතියේදී තීන්දුවක් ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
ඉදිරිදින කිහිපයේදී තවදුරටත් ප්‍රදේශ රසකට මිලිමීටර 100ක් 150ක් අතර තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ත්‍රිකුණා මලය, කංකසන්තුරය සහ පුත්තලම හරහා කොළඹ දක්වා විරලට ඔබෙන්වන ප්‍රදේශවලත් ත්‍රිකුණා මලයේ සිට කංකසන්තුරය පුත්තලම හරහා ගාල්ල දක්වා විරලට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවලත් නාවික ප්‍රජාව දීවර කටයුතු වලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා. එමෙන්ම රත්නපුර ප්‍රදේශයට නිකුත් කර ඇති නායමේ අනුතුරු එඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. පවතින වැසි සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. බදුල්ල ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල සහ බණ්ඩාරවෙල අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස්කන්දක් කඩාවැටීමෙන් බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන් කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියට සහ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මෙනකේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබූ බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා. කෙසේ වෙතත් මේ වන විට එම දුම්රිය මාර්ගයේ ගමනාගමනයේ අතාතත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අම්බලන්තොට වලව ප්‍රදේශයේදී මාර්ගය හරහා ගසක් කඩා වැටීම හේතුවෙන් තිස්ස මාතර ප්‍රධාන මාර්ගය පැයකට ආසන්න කාලයක් අවහිර වී තිබීම නිසා මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව සමග ඊයේ සවස 6:30ට පමණ මාර්ගය අසල තිබූ විශාල ගසක් මේ ආකාරයෙන් මාර්ගය හරහා වැටී ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදියකින් මාර්ගයේ ගමන්ගත් තරුණයෙකුද අනතුරට මුහුණ දී ඇති අතර ඉන් ඔහුගේ යතුරුපැදියටද සුළු හානි සිදු වී තිබුණා. පොළොන්නරුව ප්‍රදේශයේදී ඊයේ දින ඇදහැළුණු අධික වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10න් 8ක් අඩි 5 බැගින් සහ තවත් දොරටු 2ක් අඩි 3 බැගින් විවෘත කර තිබෙනවා. මෙමකින් ජලය තත්පරයට ඝන අඩි 5012ක් මුදා හැරෙනවා. මේ අතර වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් මේ වන විට ස්වයංක්‍රීයව විවෘත වී ඇති අතර එමගින් නිකුත් කෙරෙන ජලය මහවැලිගඟ හරහා රන්දින්ගල ජලාශය වෙත මුදා හැරෙන අතර මහවැලිගඟෙහි ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් මහවැලිගඟ භාවිත කරන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරුවන් සඳහන් කරනවා. රජරටට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නාච්චදුව වැවේ ජල මට්ටම ඉහළ යාමත් සමග නාච්චදුව වැවේ හදිසි වාන් දොරටු 4ක් විවෘත කර තිබෙනවා. එම ජලය මල්වතුයට මුදා හැරෙන අතර ඒ හේතුවෙන් අනුරාධපුර නගරයේ සහ පූජා භූමියේ නගර සීමාවේ පහත් බිම් මේ වන විට ජලයෙන් යටවීමේ අවධානමක් පවතිනවා. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග අනුරාධපුර රාජාංගනී ජලාශයේ වාන්දුරුටු 30න් වාන්දුරුටු 4ක් අඩි 2 බැගින් විවෘත කොට ඇති අතර මෙයින් තත්පරයකට එක් දොරටුවකින් ඝන අඩි 618ක් බැගින් ජලය නිකුත් කරනු ලබනවා. අනුරාධපුර අංගමූ ජලාශයේ වාන්දුරුටු 2ම අඩි 2 බැගින් විවෘත කොට ඇති අතර එක් වාන්දුරුටුවකින් තත්පරයට ඝන අඩි 650ක් ජලය නිකුත් කරන බවත් සඳහන්. එමෙන්ම වර්ෂාව සමග උඩුපු සැල්ලෑව ගල්කොටුව ප්‍රදේශයේදී ත්‍රිරෝධ රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 3 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් කඩලු 100ක් බිඳ හෙළූ දෙවැනි ශ්‍රී ලංකිකයා බවට පත්වීමට සිය අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟයේ රංගන හේරත් සමත් වුණා. ඒ එංගලන්ත නායක ජෝ රූට්ගේ කඩුල්ල දවා ගැනීමත් සමගයි. මීට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ටෙස්ට් කඩුලු 100ක් ලබාගෙන තිබුණේ සුපර් ක්‍රීඩක මුත්තයා මුරලිතරන් පමණයි. මේ අතර ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය සඳහා තරඟය නතර කරන විට පළමු පන්තුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම කඩුලු 8ක් තැවේ ලකුණු 321ක් ලබාගෙන සිටියා. එත් සමගින් අපගේ සවසහාය ප්‍රවෘත්ති විකාශය මෙන්නිමවට පත්වනවා. යළිත් හමු වූ අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.